අදුවන් දෑබර දරුවනේ එනා අපි පටන් ගමු මේ පොඩි මේ ඩේටා වල මොකක් හරි පොඩි ප්‍රශ්නයක් කියලා අපිට මේක පොඩ්ඩක් විසඳ ගන්න ටික වෙලාවක් ගියා විනාඩි 10ක් වැඩිපුර ගියා අපි සාමාන්‍යයෙන් 8යි 5 වෙනකොට පටන් ගන්නවානේ 8යි 15 දක්වා ඇදිලා ගියා ඒ ගැන මුලින්ම මේ හරි නේද මේ හොඳයි එහෙනම් මේ අපි පටන් ගමු හරි අටයි කාලය වෙලාව 16යි අපි කතා කරමින් සිටියේ ලඝු ගණන පිළිබඳව ලඝු ගණකවල අපි කතා කරමින් සිටියේ මේ ලඝු ගණකවල ශ්‍රිතය ගැන කතා කරා ලඝු ගණක ශ්‍රිතය ගැන කතා කරා දැන් අපි විෂය නිර්දේශයේ තියෙන ඒ කරුණු ටිකට අපි යමු පළවෙනියෙන්ම මේ ලඝු ගණක ශ්‍රිතය මම හිතන්නේ මම ලියා ගන්න මේ ඇඳ කියලා පන්තියේ මට පොඩ්ඩක් ඒ ගැන මතක් කරනවද කවුරු හරි මේ දිනක්ෂි ඇහෙනවද මාව ඇහෙනවද සර් අර ලඝු ගණක ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳ නේද අපි නීති තියෙනවා අපිට ඕලෙවල් පන්තියේදී ඔබ ඉගෙන ගන්න නීති තුනක් තියෙනවා ඊට අමතරව උසස් පෙළ පන්තියේදී තව නීති දෙකක් අපි ඉදිරිපත් කරනවා ඊට පස්සේ අද අපි මේ ලබන පාඩම මෙතනින් අහවර කරලා දානවා එතකොට දැන් මේ ලඝු ගණක වල ඇත්තම ලඝු ගණක සිටේ කියලා අපි කිව්වේ ඝාතීය සිටේ ප්‍රතිලෝම සිටේ ඔයගොල්ලන්ට මතක ඇති මම එදා පැහැදිලි කරා ඝාතීය සිටේ ප්‍රතිලෝම සිටේ තමයි ලඝු ගණක සිටේ කියලා අදහස් වෙන්නේ ලඝු ගණක සිටේ කියලා අදහස් වෙන්නේ උඩ අපි ඒක පැහැදිලිව ඒක විස්තර කරා ඉදා දැන් උදාහරණයක් ඇටියෙ දැන් අපි ගමුකෝ මෙන්න මෙහෙම අපි ගමු ඒවල එක්ෂණි බලය මේක ඝාතීය සිටයක් ඒවල එක්ෂණි බලය සමානයි කැපිටල් M කියලා අපි ගත්තොත් නම් මේ ඝාතීය සිටයක් තියෙන්නේ ඒවල එක්ෂණි බලය සමානයි කැපිටල් N නම් මෙන්න මේකේ x සමානයි ලඝු a පාදයෙන් n කියන එක තමයි ඔය ඝාතීය සහ ලඝු ගණක ආකාරය කියන සම්බන්ධය මේක තියෙන්නේ මේ මේ තුන් දෙනා අතර ඝාතීය සම්බන්ධය මේ තියෙන්නේ ලඝු ගණක සම්බන්ධය එහෙනම් මේක ඝාතීය සම්බන්ධය මේ තියෙන්නේ ලඝු ගණක සම්බන්ධය තව විදිහට කිව්වොත් අර ඔවල ඕලෙන් පන්තියේදී ඉගෙනගෙන තියෙනවා වගේ මේක බල විදිහට මේ තියෙන්නේ ලඝු විදිහට වගේ. ඒතකොට ඇත්තටම මෙතන ඔබ බලන්න මේ ලඝු කියලා හොයන්නේ දර්ශකයේ වටිනාකම. නේ? n වල ලඝු ගණකය a පාදයෙන්. n වල ලඝු ගණකය a පාදයෙන් කියලා මේ හොයන්නේ අර n කියන සංඛ්‍යාව a පාදයෙන් ලියන්න ඕන නම් ඊට අවශ්‍ය වෙන දර්ශකය තේරුම් ගන්න මේ කියන කාරණේ n වල ලඝු ගණකය a පාද මම කියන්නේ මේක වාචිකව අර්ථය දාගන්න ඕන උඩ ඒ කියන්නේ හැඟීමක් විදියට නිකන් මේක තියෙන සංකේත නෙමෙයි හැඟීමක් විදියට හිතර ගත්තොත් n වල ලඝු ගණකය a පාදයෙන් n වල ලඝු ගණකය
කියලා අදහස් කරන්නේ අර m කියන සංඛ්‍යාව පාදයේ a වූ බලයක් ලෙස ලියනා විට ගැළපෙන්නා වූ සුදුසු දර්ශකය. ඒක තමයි මේ ලඝුම වෙනවා කියලා කරන්නේ. එතකොට අපිට තේරෙන්න ඕනේ මේ දෙක අතර තියෙන අන්තර් සම්බන්ධය මොකද්ද කියන්නේ. මේ දෙක අතර තියෙන අන්තර් සම්බන්ධය මොකද්ද කියන එක ඔබට පැහැදිලි වෙන්න ඕනේ. එහෙනම් මේ දෙක අතර මොකද්ද තියෙන අන්තර් සම්බන්ධය? කාරණා පැහැදිලිද? ඒ කියන්නේ n කියන සංඛ්‍යාවේ ඒ පාදයෙන් ලඝු ගණකය කියන එකේ අර්ථය තමයි n කියන සංඛ්‍යාව, ඒ කියන්නේ මේ ලඝු වල මෙතන තියෙන සංඛ්‍යාව මෙන්න මේ පාදයේ බලයක් විදිහට ලියනා විට කියන්න ඕන දර්ශකය. එතකොට ඔය ලඝු ගණක වගුව කියලා කියන්නේ මොකක්ද එහෙනම්? දැන් ලඝු ගණක වගුව කියලා කියන්නේ උගල 10 පාදයේ ලඝු ගණක වගුව හදාගන්න මොකක්ද? ඒ තමයි අපි හිතමු දැන් 10 පාදයේ දැන් 100 ලඝු ගණකේ නම් අපි දන්නවා කෙලින්ම 2යි කියලා. ඒක පැහැදිලි. හැබැයි ලඝු 10 පාදයෙන් 101 මොකක්ද කියලා වෝ ඒක අපිට එහෙම ලේසියෙන් කියන්න බෑ. 101 ලබන එක. ඒකට තමයි අර මේ ඔය ලබනක වගුව කියන එක කියලා තියෙන්නේ. ඇත්තටම ඔය ලබනක වගුවේ තියෙන්නේ මෙන්න මේ දර්ශක ටික ඔය තියෙන්නේ. 10 පාදයෙන් ලියනකොට ඒ ලියන්න ඕන කරන දර්ශක ටික තමයි තියෙන්නේ. 10 ඉඳලා 99 දක්වා සංඛ්‍යාව. 10 ඉඳලා නෑ 10 ඉඳලා නෙමෙයි නේද? 1 ඉඳලා තියෙනවා. 1 ඉඳලා 99 දක්වා නේ. दर्शक එහෙනම් කොහොමද මේ දශම සංඛ්‍යා ගණනය කරන්නේ? ඕක මට දෙවිච්ච ලොකුම ප්‍රශ්නයක්. ඇත්ත කතාව කියන්නේ මේ. ඕක මට දෙවිච්ච ලොකුම ප්‍රශ්නයක්. මේ දශම සංඛ්‍යා කොහොමද කැල්කියුලේෂන් කරලා තියෙන්නේ? දැන් මේ තේරුම් නේද ගන්නෙ? පැහැදිලිනේ? දැන් අපි මේක 101 ඕනේ නැහැ. අපි ගමු කොහෙන්ද 75. දැන් ඕ 75 කියන සංඛ්‍යාව 10 පාදයෙන් ලියුවාම ඒකට ගැළපෙන මෙන්න මේ දර්ශකය තමයි ඔය ලඝු පොතේ තියෙන 75 බිංදුව තියෙන්නේ. 75 බිංදුවේ තියෙන්නේ ඒ ලඝු දර්ශකය. 75 මේදී බිංදුව තියෙන්නේ කියලා ඔබ බලලා ඒ දශම ස්ථාන හතරකින් ලියන එක තියෙන්නේ දර්ශකය. දරුවන පැහැදිලිද කාරණේ? ඉතින් දැන් ඒ තියෙන 10 පාදයේ ලඝු කරන කවුවක් විතරයි ඈ. ළමයි ලඝු 10 පාදයේ x එකක් තියෙනවා වගේ සංකීර්ණ ශ්‍රේණිය. ඒක මෙතන කතා කරන්න බෑ. ලඝු 10 පාදයේ x එකක් ඔයගේ තියෙන ශ්‍රේණිය. අන්න ඒකෙන් තමයි ඔය ඒවා ගන්නේ වෙන්නේ. තේරෙනවද කියලා ගන්න. ඉතින් ඕක මම එක පොතක මම දැක්කා. එහෙම උදාහරණයක් සංඛ්‍යා කීපයක එහෙම ලඝු වගේ දශම ස්ථාන හතරකට කැල්කියුලේෂන් කරන එක. මේ පොතක නිදර්ශනයක් ලෙස दर्शक තේරණේ දාන ඉතින් ඕක තමයි මෙතන තියෙන සත්‍ය කතාව. එතකොට දැන් අපි උසස් පෙළේදී ඕවගේ දේවල් ඉගෙන ගන්න නෙමෙයි යන්නේ මේ ලඝු වගේ යන්නේ නැහැ ඒක නෙමෙයි.
ලබන මූලධර්ම පාවිච්චි කරලා යම් යම් සාධනය කිරීම වලට තමයි අපි උසස් පෙළ පන්තියේදී යන්නේ. හරි. ඒතර මේක ලියලා කොටු කරගන්න ඕන බලන්න ඉස්සර. ඉක්මනට लघु गणक मूल लघु गणक मूल लघु गणक मूल इसलाम धनतात्विक संख्या 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 लघु सिद्धांत संख्या संख्या
n කියන එක කෙනා මම ගන්නවා a වල y වෙන බාරය කියලා. ඒකත් හරිනේ. ගැටලුවක් නැහැ. එහෙනම් මට උපකල්පනයක් කරන්න අයිතියක් තියෙනවා. මොකද මෙහෙම x හා y කෙනෙක් මේ ලෝකේ පවතිනවා. පාදය a වල ලෙස m කියන සංඛ්‍යාව ලිවීම සඳහා x කියලා කෙනෙක් ලෝයේ පවතිනවා. අපි දන්නේ නැහැ මොකක්ද කියන එක. නමුත් ඒ විදිහටම y කියලා කෙනෙකුත් තියෙනවා. ඒ කියන්නේ මම මේ ගැනීම මෙහෙම ගත්තා කියන එක වරදක් නැහැ කියන එක ඔබට තේරෙන්නේ. දැන් මම මේකට දානවා අර ලඝුගණක ඝාතීය ආකාරයේ ලඝුගණක වලට හරවන කතන්දරය. එහෙනම් මට කියන්න පුළුවන් නේද x සමානයි කියලා ලඝු a පාදයට m. වැරදි නේද? මේ x සමානයි ලඝු a පාදයට m. හා y සමානයි ලඝු a පාදයට n. වරදක් නැහැ. ඒක වරදක් නැහැ එහෙම ලිව්වොත්. වැරදි නේද? එහෙම ලිව්වා කියලා වරදක් නැහැ. කරනව පැහැදිලිද කියලා මම හිතනවා. මේක හරිනම් මේක හරි. හරි. දැන් එහෙනම් මම මේ දෙක එකතු කරනවා. Sorry. මම මේ දෙක ගුණ කරනවා. එහෙනම් මට එනවා mn සමානයි කියලා a පාදයට x වතාවක් a පාදයට y. වැරදක් නැහැ. හැබැයි මට මේක ලියන්න පුළුවන් a පාදයට x ගන්න y කියලා. මොකද පාද සමාන නම් දර්ශක එකතු වෙනවා. ඒතොර mn කියන එක මට ඔය විදිහට ලියන්න පුළුවන්. දැන් බලන්න ආපහු සැරයක් මෙතන mn කියන්නේ මොකක් හරි සංඛ්‍යාවක්. ඒක පාදයේ ඒ වූ දර්ශකයක් සහිත බලයක් විදිහට ලියලා තියෙන්නේ. මේ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ 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 ආකෘතියේ තියෙන ප්‍රකාශනයක් නෙමෙයි තියෙන්නේ. යම් කිසි සංඛ්‍යාවක් m ගුණ කිරීමෙන් කියන්නේ යම් සංඛ්‍යාවක් එයා සමානයිලු a වල x තන y. ඒ කියන්නේ මෙන්න මේ ෆෝමැට් එකේ තියෙන අදහසක් තමයි ඔය තියෙන්නේ මෙතන. දැන් පුළුවන් නේද මේක ලඝු ආකාරය කියන්නේ. එහෙමනම් ඔය x තන y කියන දර්ශකය සමාන වෙන්න ඕනේ නේද ලඝු a පාදයට m වෙන්නේ. ඒක කියන්නේ කොහේ? ඒක ඔබට වැටහෙනවා නේද එහෙම වෙන්න ඕනේ. මොකද mn කියන්නේ කිසියම් සංඛ්‍යාවක් ඒක සමානයි පාදයේ a u මෙන්න මේ දර්ශකයට. එහෙනම් ලඝු වල අර්ථ දැක්වීම මෙතන අපි පාවිච්චි කරමු. මට කියන්න පුළුවන් x දාලා y සමාන වෙනවා කියලා ලඝු a පාදයේ දෙන්නේ. ඒක මොකක්ද x කියන්නේ? ආ x කියන්නේ මේක. මොකද y කියන්නේ? y කියන්නේ මේක. එහෙනම් මට ලියන්න පුළුවන් නේද ලඝු a පාදයට mn සමානයි x x කියන්නේ ලඝු a පාදයේ දෙම් ධන ලඝු a පාදයේ දෙම් එනවා නේද කාම. ඉතින් අපි කොහොමද මේක පටන් ගත්තේ? මෙතන තියෙන සඳහන් වෙන මේ x කියන m කියන සංඛ්‍යාව පාදයේ a වලින් දර්ශකයක් ලෙස ලිව්වා. n කියන එකටත් එහෙම ලිව්වා. එතකොට එහෙම x y දෙන්නෙක් ඉන්නවා කියලා මට 100%ක් විශ්වාසයි. ඊට පස්සේ මේකට ලඝු අර්ථ දැක්වීම පාවිච්චි කරගොහම මට පුළුවන් x උත්තර කරලා ලියන්න මෙතනත් y උත්තර කරලා ලියන්න. ඊළඟට මම මොකද බලුවේ මේ m කියන්නේ මේකනම් n කියන්නේ මේකනම් mn ගුණිතය කියන්නේ මේක. හැබැයි දර්ශක දෙක එකතු වෙනවා. ඊට පස්සේ මට දැන් ආයේ පේන්න ගත්තා මෙතන තියෙන්නේ මෙන්න මේ ආකෘතියේ තියෙන සම්බන්ධය. එහෙනම් ඒකට පාවිච්චි කරන්න පුළුවන් අර ලඝු වල අනිත් ලඝු වල ප්‍රකාශන ක්‍රමය. එතකොට x + y කියන දර්ශකය සමානයි ලඝු a පාදයෙන් mn කියලා එනවා. x කියන්නේ මේක, y x කියන්නේ මේක, y කියන්නේ මේක. එහෙනම් ඒ අවශ්‍ය දේ ඔප්පු වෙනවා. සාමාන්‍ය පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. ඉන්නේ නැහැ. right සමාන්තර කරගන්න.
දැන් තනියම දෙවෙනි තීරයක ඔප්පු කරන්න මම දෙනවා දෙවෙනි තීරයක තනියම ඔප්පු කරන්න හරි අපි බලමු දෙවෙනි තීරය එක ඔයගොල්ලන්ට තනියම කරන්න පුළුවන්ද කියලා දෙවෙනි සිද්ධාන්තය මේ උඩින්ම මේ ටික ලියලා තියෙන්න ඕනේ ලබනක පිළිබඳ මූලධර්ම කියලා ලියුවට පස්සේ මේ ටික ලියලා තියෙන්න ඕනේ अभी मैं तीर गाने वाला तनी
බලන්න ඉවරයි ඉන්නවා නේද අදෝසන් බලන්න තීරික බ්‍රෝ කරලා ඉවර වෙච්චයි ඔය ඉන්නේ ඔය ඉන්නේ කවුද අප්පා බානුජ විහඳු දුල්මින ඉසුරි ලසත් ගමිත හිරුෂ කුෂානි තිසුනි දිනක්ෂි 15 දිනක් ඉන්න එතකොට 15 දිනක් ඉන්නවා කියලා කියන්නේ තව 8 දිනක් තමයි මේක බැරිලා තියෙන්නේ බලන්න පොඩි ට්‍රයි එකක් දෙන්න දැන් ඒ ඕක තමයි වෙන්න ඕනේ දැන් එක එක දෙයක් කියලා දුන්න ගමන් ටග් ගාලා මීටර් එනවා ටග් ගාලා මීටර් අනිත් දේ කියන්න ඕනේ දැන් අය මම මේ එක දවසක මේක කරන එක කාගේ හරි අධ්‍යාපනයේ බාධාවක් ලෙස තියෙනවනම් ඔබ දන්නවා මාත් එක්ක ඕන විදිහට ඒ ගනුදෙනු කතා කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ මට පුද්ගලිකව දාන්න සර් මේ ක්‍රමයට ගියොත් මාව ලොස්සෙයි වගේ කියලා හිතෙනවා හරි මොකක් හරි එහෙම තමුන්ගේ පුද්ගලික අදහස දෙන්න ඒක ඒවා මෙතන හංගන්න ඕනේ නැහැ තේරුණාද කියන කාරණේ එහෙම එහෙම විවෘතව අපි අපේ ප්‍රශ්න ගැන අපි යා මේ අවංකව සාකච්ඡා කරනවා මම ගුරුවරයා ඒක හරි ඒක වෙනම දෙයක් නමුත් අපි අතර තියෙනවා එහෙම ලොකු සම්බන්ධයක් කෙලින්ම කියන්නේ මට සර් මේ වැඩේ මට පොඩ්ඩක් නිකන් අවුලක් වේගෙන එනවා වගේ මට කියලා එහෙම සම්බන්ධ වෙන්න හරි එහෙම කියන්න ඒක මෙතන කියන්න ඕන ගමන් නෑ මට මේ දන්නවනේ ඉතින් අපි අතර සම්බන්ධයේ වොයිස් මැසේජ් වලින් එහෙම ගේන්න පුළුවන් හරි දැනට 17 දෙනෙක් ඉන්නවා ඒ කියන්නේ තව 6 දෙනෙක් තමයි මේක අවුලක් කරලා තියෙන්නේ හොඳයි බොහොම සතුටුයි මම වෙලාව යන නිසා මේ මේක ප්‍රූ කරන්න මම අපි අර විදිහම ගන්නවා මොකද්ද එම් කියන්නේ මම කෙටි කියන්නේ ඕක සම්පූර්ණ කරලා කියන්නේ එම් කියන්නේ ඒ වල වයි ජයි ගන්න හරි එහෙනම් මෙතන එනවා දෙලින්ම x සමානයි ලඝු a පාදයේ නෙම් y සමානයි ලඝු a පාදයේ නෙම් හරි ඒක එනවා හරි ඒක හරි පානව හරිද කියන්නේ ඒක ඕකේ දැන් හරි ඊට පස්සේ අර m බෙදීම n ගන්නවා m බෙදීම n හරි එතකොට m බෙදීම n ගත්තාම a වල x බෙදීම a වල තන මේකෙන් ගම් වෙනවා මොකක්ද m බෙදීම n සමානයි a වල x ඍණ y කියලා බෙදනකොට දර්ශක අඩු වෙනවා බෙදනකොට දර්ශක අඩු වෙනවා එතකොට a වල x ඍණ y කියලා අපිට ගන්න හැකියි හරි මෙතන n සමානයි බිංදුවකින් ආ n ඇයි ධාතුස්නේ ඒක ප්‍රශ්නයක් නෑ මේ m බෙදීම n සමානයි a වල x ඍණ y එහෙනම් ඇත්තටම මෙතන තියෙන්නේ අර යම් සංඛ්‍යාවක් a වල පාදයෙන් ඉර තිනවා x වෙන y කියන දර්ශකය පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒක මේක ලඝු ස්වරූපයෙන් හැදුවොත් මට කියන්න පුළුවන් x වෙන y සමානයි කියලා. ලඝු a පාදයෙන් m බෙදීම n. දැන් මොකද වෙන්නේ? අර x වෙනුවට මේක ආදේශ කරලා y වෙනුවට මේක ආදේශ කරපුවාම අවශ්‍ය තියෙරි ඔප්පේ. තේරුණාද ඒක? හරි. ඉතින් මට සතුටුයි. ළමයි 17 දෙනෙක් මම අන්තිමට බලනකොට. ඉතින් 17 දෙනෙක් මේ මේක ප්‍රූව් කරලා තිබුණා. හරි. ඉතින් ඔබට තේරෙන්න ඕනේ මම උගන්වන්න හදන්නේ මොන ඕක ඔබට. හරි. ඔබ තමයි මම ඔබට උගන්වන්න හදන දේ. ඒ කියන්නේ උරුමන් තරම් තමුන්ගේ අභ්‍යන්තරයෙන්ම මේ විෂයට සම්බන්ධ වෙන්නේ. කියන්නේ අවබෝධයෙන්ම මේ විෂයත් එක්ක ගනුදෙනු කරනවා. ඊට අමතරව මේවා මේ කටපාඩම් කරන රටා අල්ලගන්න ඒවා විභාග වල තියෙනවා හරි ඒක නෙමෙයි මේන්ලි ගණිතය ඉගෙනගෙන යනකොට තියෙන ඕන ගුණ ගන්න ඕන ගුණය ඔබ තේරුම් ගන්න මම කියන්නේ මොකක්ද කියලා මැත්ස් ඉගෙන ගන්න කෙනෙක් තුල ගොඩනගෙන්න ඕන ගුණයක් තියෙනවා ඒ ගුණය තමයි අර මම කිව්ව තනියම ඒකත් එක්ක තියෙන සම්බන්ධය හදාගන්න එක. ඒකට මේවා පේන්න ගන්න. හරි. අපි යමු ඊළඟ සිද්ධාන්තයකට. මම හිතන්නේ දැන් දරුවෝ කාටවත් මේක ගැටලුවක් නැහැ මේක. හදාගන්න පුළුවන්. මේක මම භාගෙට ලිව්වේ. උත්තරේ අන්තිමට ගත්තේ නැහැ. x ආව y වෙනුවට මේ දෙක ආදේශ කරපුවාම ඒක එනවා අවශ්‍ය
ප්‍රතිපල. ඊළඟට තව එකක් ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා මතකද? ඕලෙවල් බන්දිදී මෙන්න මෙහෙම එකක්. ඔයගොල්ලෝ ඇත්තටම තුනයි ඉගෙන ගන්න. මෙන්න මෙහෙම එකක් ඉගෙන ගන්නවා මතකද? මේ ලඝු ඒ පාදයෙන් එම් වල මොකක් හරි දර්ශකයක්. P දරාදී මම P ඒකෙදී අර දර්ශකයේ ඉස්සරහට ගෙන්න පුළුවන් කියන එක. P ලඝු A පාදයට එම් වගේ කතන්දරේ. ඕක දෙපැත්තටම හරියි. දෙපැත්තට මේක පාවිච්චි කරන්න පුළුවන් එකක්. පැහැදිලිද නම් කියන දේ? ඔව් අර බලයේ එක දර්ශකයේ ඉස්සරහට එනවා කියන එක. ඕක ලඝු ලඝු වල පාවිච්චි කරනවානේ මම දන්නවා. එතකොට දැන් මෙන්න මේ තියරි. කොහොමද අපි ඔප්පු කරන්න කියන කාරණා. ඉතින් අත්ත වශයෙන් මම හරිනම් සතුටුයි හැත්තටම මේකත් ඔබට සාදරයෙන් කරන්න ඉඩ දීලා මේ ඉන්න ඇත්ත කතාව ඒක. මේක සාදරයෙන් කරන්න ඉඩ දීලා බලලා යන්නේ. කවන්නේ. අපි දෙමු බලන්න විනාඩි කාලය දෙන්නම විනාඩි 7ක්. 9ට 10ක් වෙන. මේක කවුරුද ප්‍රෝග්‍රෑම් බාන පෙන්සලින් වගේ ප්‍රෝග්‍රෑම් නේ පොඩි හරි වැරදි වුණොත් මකලා දාලා ආයෙ හරි ගසන්න බලන්න හරිනම් ඒක උඩම පෑනෙන් ලියලා වැඩේ උඩ දාන්න දැන් මේ තියරි ප්‍රෝග්‍රෑම් බාන තනියම හිතලා ඔප්පු කරන්න සි තියරි එක ඔබ තනියම හිතලා තියරි ඔප්පු කරන්න බලන්න බැයි නම් ප්‍රශ්නයක් නෑ මම වෙන්නනවා නමුත් ඔබට මම අර දෙන්න උනේ අභියෝගය මේ අවස්ථාව කවුරුහරි ප්‍රූව් කරොත් පොඩක් හෑන්ඩ් සිග්නල් එකක් දාන්න
මේ පැහැසර ජයතිස්සද ඉන්නේ මේ ද පැහැසරාද පැහැසර ලියනකේ කියලා ඉන්නේ පැහැසර ජයතිස්සද අපි එහෙම නැත්නම් පැහැසරාද मेसेज मैक प्रश्न निकांगर दिनगा मत नंद पेटलना अरे कौदारी प्रोग्रा पुटा कथल संडे मन टाइम मेक तीना विना पेनल ट्रई कर बैना निकाइन मत प्रश्न मम दिन अभी हो गया अरे बल मुता बिना दिन मेतन मे अलुतेंगापूपने अरे अनिवार्य पेसूर पोत से अंटूने उत्तर से मेन मे वे तीन अरे तीन मे अरे प्रश्न भक्त पेसूर पोत से पहा दीना मेन मे मेन मे मेतनी गुडदने करंगना अलुतेंगीपने संबंध अरे पेसूर पोत से अंड अरे අරගෙන තියන්නේ මොකද මම ඕකෙන් තමයි ගණන් හදවන්නේ හරි මහා ලෝකෝට ටියුට් කියලා බොරුවට ඒ බොරුවට නෙමෙයි ඒක එහෙම කියන්නේ හොඳ නෑ නමුත් මම ඒව පස්සේ වැඩි එලවන්නේ නෑ හැබැයි ඉතින් මගේ পেපර් ක්ලාස් එකට ආවට පස්සේ වෙනම කතන්දරයක් යනවා හරි ඒකෙදි ඒ වෙනම ගණන් සෙට් එකක් යනවා अरे एना काले इकमा गया काट इंद बेरुना बला मगटा अलग वीरम पड़ा अलग वीरम पड़ा गटे अरे आकाले पड़ा अभी क्या एम तीय एक्स मटोने पीवनी बारे एना दिपत्म पीवनी बारे कंटना MP समान है A वाला XP यानी देखा तो मैं P बाले का नाम बोला ये तो वाला बोला ना मैं तेरा बाले के बाले पूरा दार में आनूँ A वाला XP के लोग नाम दें बारा ने MP यानी संख्या हुआ एक तीन वाला पादे A U बाले आते हैं ये ना मित्र ना बिचारे लागू अर्थे फैमिली करो इमाने सा लागू A පාදයෙන් MP සමාන වෙන්න ඕනේ XP මෙතන මේක තනි සංඛ්‍යාවක් විදිහට හිතන්නකෝ මේ
මේ සංඛ්‍යාව සමානයි පාදයේ ඒ වූ මෙන්න මේ දර්ශකයේ එහෙනම් අර ලඝු වල අර්ථ දැක්වීම අනුව ලඝු ඒ පාදයේ මේ පාදයෙන් MP මේ මේ සංඛ්‍යාව සමාන වෙන්න ඕනේ XP ට හැබැයි X කියන්නේ මොකද්ද ආ මෙතනින් අපි X කියන්නේ මොකද්ද කියලා උත්තර කරගමු එම නිසා මේ X කියන එක සමානයි ලඝු ඒ පාදයට එන්නේ නෙගටිව් P ඒ දෙකේ ගුණිතේ එහෙනම් කෙලින්ම එනවා ලඝු A පාදයට MP සමානයි X වතාවක් P මම PX කියලා හිතන්නකෝ P මුලට ගන්න P වතාවක් X X කියන්නේ මොකද්ද ලඝු A පාදයට අන්න ඔපෝන දැන් මම දන්නවා ඔබ හිර වෙච්ච තැන ඔබ හිරුනේ මෙන්න මේ පොයින්ට් එකේ මම විශ්වාස කරනවා මම විශ්වාස කරනවා මේ පොයින්ට් එකේ හිර වෙනවා ඊළඟට දෙවනුව දැන් මෙතන මේ දෙකම බලයන් දෙකක් නිසා පොඩ්ඩක් අර ලඝු වල අර්ථ දැක්වීම මෙතන තියෙනවා ගන්න පුළුවන් කියන එක මනසින් වහනවා ඒ කියන්නේ අර මේක බලයක් විදිහට මෙතන තියෙන්නේ දැන් මේක සංඛ්‍යාවක් විදිහට මෙතන තිබුණා නම් ඕගොල්ලන්ට කන්ටාලා හිතෙන්න පුළුවන් මොකද අර මේක බලයක් විදිහට තියෙනකොට ඔන්න හිතෙන් වහනවා නේද ඒ කියන්නේ සමහරක් මේක ගන්නත් ඇති මේ ස්ටෙප් එකේ ගියා ඉන්න ඇති මොකද මෙතන M වල P බලය කියන එකක් සදාන වෙන නිසා හරි ඒ කියත් මේක ගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා දැන් ඔබට තේරෙනවද මම ඒකයි ඔබට තේරුම් කරන්නේ ගණිතයේදී තියෙන්නේ අපේ ඇඟ ඇතුලේ මේක තියෙන්නේ යම් දෙයකට විසඳුම තියෙන්නේ අපි තුල ඒක පිටින් ඉම්පෝට් කරන්න බෑ ඒ අපි තුල තියෙන විසඳුම මතු වෙන්නේ ඒ එළියට එන්න ඕනේ අන්න ඒක එන්නේ තර්කය සහ විශ්ලේෂණය කියන මනෝ ක්‍රියාකාරකම එකට පැරලල් පාවිච්චි කරලා දැන් තේරුම් ගන්න ඔබ මෙතෙන්ට ආවට පස්සේ ඇයි මේක P බලයට නම් වන්නේ හේතුවක් තියෙනවා මේ අපිට මෙතන තියෙන MP කියන එක ඒ නිසා P බලයට නම් වන්නේ ඊළඟට එනවා විශ්ලේෂණය මොකද්ද මේ තියෙන්නේ සංඛ්‍යාවක් මේ තියෙන්නේ එක ඒ පාදේ බලයක් විදියට එහෙනම් මේක මට ලඝුවෙන් ලියන්න පුළුවන් අන්න විශ්ලේෂණය සහ තර්කය එකට වැඩ කරනවා ඊට පස්සේ යා මෙතෙන්ට ලියන මෙතෙන්ට ආවට පස්සේ අන්න ආයි විශ්ලේෂණයක් වෙනවා යාට වෙනවා x වතාවක් p තියෙනවා ගුණිතයක් එහෙනම් මේක p x කියලා ගත්තාම අපිට අවශ්‍ය උත්තරෙට එන්න පුළුවන් කියලා මම ඔබට කියලා දෙන්නේ මුළු ජීවිතේම වැදගත් දෙයක් මතක තියාගන්න මම මේ කියන දේ හොඳට ඔබට ගන්න දැන් අපි හිතමු උදාහරණයක් ඇටියෙද අවුකන බුදු පිළිමේ නෙලපු ගල් වඩුවගේ නම මොකක්ද දැන් ඕක කොහේ හරි ලෝකේ කිසිම තැනක සඳහන් වෙලා නැත්නම් අපි මේ මං කියන්නේ අවුරුදු ගාණක් අපි ඕක හිතුවත් අපිට එනවද උත්තරේ එන්නේ නැහැ ඒක එන්නේ නැහැ හරි එන්නේ නැහැ හැබැයි ගණිතය එහෙම නෙමෙයි ගණිතයට අදාළ දේවල් ඒ සිතුවිලි ටික අපේ හිත ඇතුලෙන් එළියට ඇදලා ගන්න අපි පාවිච්චි කරන්න ඕනේ තර්කය සහ විශ්ලේෂණය කියන මේක සඳහන් කරන්නේ හරිනේ රයිට් එමනම් මේ හරිනේ රයිට් එතකොට එමනම් ඒ ඕරල් පන්තියේදී තියෙන සිද්ධාන්ත තුනම ඔප්පු කරලා ඉවර කරා. තව වැදගත් එක සිද්ධාන්තයක් නෙමෙයි වැදගත් ප්‍රතිඵලයක් තියෙනවා. මොකද්ද? ඔබ දන්නවා ඒ වල බිඳුවේ බලය එකයි කියන. හරි. මේ කතා කරන්නේ අර ඒ ගැන. අර කලින් සඳහන් කරපු ධන තාත්වික සංඛ්‍යාව එකට අසමානයි.
මෙතන නම් එක වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒකේ බිංදු බලය දෙකයි. නමුත් ලඝු වලදී එක ගඳ බැරි නිසා තමයි මේ අර ගාතිය වලදී එක පවතින්නේ නැහැනේ. පැහැදිලි කරන්නේ. මම කියන්නේ පැහැදිලි නේද? මේ ඒ කියන්නේ ධනාත්මක සංඛ්‍යාවක් හැබැයි එකට අසමාන කියන කන්ඩිෂන් එක දිගටම තියෙනවා ඈ. එක දිගටම තියෙන එකක් හරි. දැන් මෙහෙම නම් අර ලඝු වල අර්ධකීම නෝ ලඝු ඒ පාදයෙන් එක සමානයි බිංදු. يعني එකේ ලඝු ඝනකය මොන පාදයෙන් ගත්තත් බිංදුවයි කියන ප්‍රතිඵලය ඔබේ ඔළුවේ තියෙන්න ඕනේ. එකේ ලඝු ඝනකය මොන පාදයෙන් ගත්තත් මොන පාදයෙන් කිව්වට ඕන පාදය අපේ මෙතන ගන්න ඕනේ ධනාත්මක සංඛ්‍යාවක් එකට අසමාන. එතකොට ඒකේ ලඝු වර්ගය බිංදුවයි කියන එක නිතරින් මනස පැහැදිලි වෙලා තියෙන උන කාරණාව. ඒක මේ වෙන එකක් නෙමෙයි. ඒක නිතරින් මනස පැහැදිලි වෙලා තියෙන උන කාරණාව තමයි මේ තියෙන්නේ. ඒවල බිංදුවේ බලය එකයි කියන්නේ. හරි? ඒක පැහැදිලිව තියෙන්න ඕනේ. ඒතකොට තරලකුණක් දාලා මේක සනාහ කරගන්න. ඊළඟට අපි යන්නේ හතරවෙනි සිද්ධාන්තයට. මේක සනාහ කරගන්න. හරි? හරි. මේක මේ අමතර ප්‍රතිපදයක් ඈ. දැන් අපි යනවා හතරවෙනි සිද්ධාන්තය. මේ හතරවෙනි සිද්ධාන්තය කියන්නේ මෙන්න මෙහෙම එකක්. ලඝු A පාදයෙන් B සමානයි කියලා එකයට ලඝු B පාදයෙන් A. ඒක හරි බොහොම ආකර්ෂණීය ප්‍රතිපලයක්. A පාදයෙන් B වල ලඝු ඝනකය සමානයි කියලා එකයට B පාදයෙන් A වල ලඝු ඝනකය. संख्या හැබැයි එහෙම මානු කරද්දී මේ විදිහට ලියන්න ඕනේ කියන එක තමයි මේ තීරණය කියන්නේ. ඒක නිකම් මානු කරන්න බෑ. සංඛ්‍යාවයි පාදයයි ලඝු වලදී මානු කරන්න පුළුවන්. හැබැයි පාන් කරනවා නම් ඒක එකයට ලියන්න ඕනේ කියනවා. දැන් අපි දැන් අතර මනස් මතක නැහැ මේ කොහොමද ඔප්පු කරන්නේ කියලා. මේ අපි බලමු කල්පනා කරන කට්ටිය එකතු වෙලා ඉතලා. අපි මෙහෙම කරමු කෙලිමනේ. අපි ගමු ලඝු A පාදයෙන් B සමානයි x කියලා ගමුකෝ. යයි ගමු. මේ පටන් ගමු මේක x කියලා ගමු. හරි? එතකොට එහෙනම් මට මේක ඝාතීය ස්වරූපයෙන් ලියුවොත් B සමානයි A වල x කියලා ලියන්න පුළුවන්. තම පොරුට ආවේ නැහැ මේක මතක නැහැ මට කොහොමද කියලා අපි බලමු b a වල x දැන් අපි මෙතන මෙහෙමත් ගමුකෝ लघु बी पादेन ए समान है वाई की लगाओ हमें किस तरह लिया ना इमाने सा बी समान है ए वाला एक्स अरे मेरे रोमिला का इधर की लगाने में यही काम इमाने सा ए समानन ए ने ए ओ ए समान है बी वाला वाला දැන් එහෙනම් මම පෙන්වන්න ඕනේ x සමානයි 1ට y කියලා ඔප්පු කරන්න හරියට මම මේ කැල් x කියලා නේ අරන් දෙන්නේ මේ කැල් මම අරන් දෙන්නේ y කියලා එතකොට මම පෙන්වන්න ඕනේ නම් x සමානයි 1ට y කියලා පෙන්වන්න හරියට තව විදිහකින් කිව්වොත්
x y गुणिते एकट समानයි කියලා පෙන්වනවා හරියට x y गुणिते දැන් මේ කැලේ තමයි x යනවා තියෙන්නේ මේක y යනවා තියෙන්නේ එතකොට මේක හරිනම් x සමානයි ඒ කියන්නේ y කියලා මගේ අතින් ඔප්පු වෙන්න ඕන මගේ අතින් එහෙම යක් ඔප්පු වෙන්න ඕන x සමානයි ඒ කියන්නේ y කියලා මම මේ අරන් తీන දිහේ දැන් ඒ එතකොට ඒ කියන්නේ හරස්පු විදිහට ගත්තාම x y गुणिते එකට සමානයි කියලා ඔප්පු වෙන්න ඕන දැන් බලමු දැන් x y गुणिते එකට සමානයි කියලා ඔප්පු කරන්න මොකද කරන්න ඕනේ right මෙතන මෙහෙම කරත හැකි නේද දැන් මෙතන මේ තියෙන a වෙනුවට b වල y ආදේශ කරන්න පුළුවන් නේද එතකොට මට xy ගුණිතයක් හදෙනවනේ මෙතන තියෙන a වෙනුවට b වල y ආදේශ කරන්න පුළුවන් නේද මේ එක මෙතන a වෙනුවට b වල y දාන්න පුළුවන් අන්න දැන් ආව පොයින්ට් එක රෝමි ලක්කන් 1 හා රෝමි ලක්කන් 2 b සමානයි a වල x නේ හැබැයි a කියන්නේ by වල x හල් එකගයි කියන්නේ ඇත්තම කියනවා නම් මේකට ප්‍රශ්න නැහැ දැන් මම මේකේ මම මේ ඕගොල්ලෝ දෙන්න මගේ ලොකු කමක් කියන්නේ මම මේ මෙතන මොකද්ද එක ලියාගෙන ඉන්න මම උඩ පෙන්නන්න මේ තියෙන්නේ පේනද මම පෑනේ ලියලා දින මොන මොනවාද වගේ මේ ගුරුවර ප්‍රති ඒ ලියලා දෙන්නේ මේකේ මොකක් හරි ප්‍රූෆ් එක තමයි. හරි දැන් ඒකද මම මේ ලිව්වේ කියලා මට සැකයි බලමු. මට ඔයගලන්ට ඒකෙන් කියලා දෙන්න ඕන උනේ මෙන්න මෙහෙම දෙයක්. අපි නිදහසේ විශ්ලේෂණය කරමින් යන්න මයින් එක පුරුදු කරමු. දැන් මෙතන a වෙනුවට මම b by කරනවා. දැන් එහෙනම් මට එනවා b සමානයි කියලා. b වල xy මේ දෙක ගුණ වෙනවා. එනවනේ මේ දෙක ගුණ වෙනවනේ දැන් මෙතන තියෙනවා නේද සංඛ්‍යාවක් සමානයි කිසියම් සංඛ්‍යාවක xy බලේ එහෙනම් මේකට ලඝු ආකෘතිය දැම්මයි ඒ නිසා ලඝු b පාදයෙන් b සමානයි xy b පාදයෙන් b මෙතන පාදයේ b සංඛ්‍යාවක් b නමුත් ඔබ දන්නවා ලඝු b පාදයෙන් b කියන්නේ එකට සමානයි ඒක සමානයි එක. ආ එහෙනම් එනවා xy සමානයි එක කියන්නේ. එහෙනම් මට එනවා x සමානයි එකයට y කියලා. එහෙනම් දැන් x වෙනුවට ලඝු a පාදයට b ආදේශ කරන්න පුළුවන්. ලඝු a පාදයට b සමානයි එකයට ලඝු b පාදයට a. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රතිඵලය සාධනය වෙනවා. හරි. මට තව පොඩි දෙයක් අර මම අර තුන්වෙනි තීරී ඉවරලා තරු ලකුණක් දාලා ලියා ගන්න කිව්වා නේද අර එකේ ලඝුගණකයේ බිංදුවයි කියන්නේ එතරම් ඉස්සරහින් ලියා ගන්න ඒ තව එකක් ලඝු a පාදයෙන් a සමානයි එක තියෙනවා එතන අර තරු ලකුණක් දාලා ලිව්වා නේ එකේ ලඝුගණකයේ බිංදුවයි කියලා a පාදයෙන් එතරම් ඉස්සරහින් තව ප්‍රතිඵලයක් දාලා යන්නේ a පාදයෙන් a වල ලඝුගණකයේ එකයි ඒක පැහැදිලිද विशेष
මම මෙතන සටහන් කරන් ඉඳලා තියෙන වෙන විදියක් මම ඒකත් කියලා දෙන්න. ඒ කියන්නේ විවිධ විදියට අපිට හිතන්න පුළුවන් කියන එක. හරි නේද හරි එහෙනම් බලමු තවත් ක්‍රමයක් කියන්නක වෙනත් ක්‍රමයක් කියන්නේ මේ මිටෝඩා ඉක්මනට එන්නේ කතා මම සනාහ කරන්නේ මට මේ වෙලාවේ එක නෙමෙයි උරුට අර බලමු වෙනත් ක්‍රමයක් මේක සාධනය කරන වෙනත් ක්‍රමයක් හරි මේක සාධනය කරන වෙනත් ක්‍රමයක් मेकान දැන් මේකේ මේ ප්‍රූෆ් එකේදී එහෙම නැහැ මේකෙම ගිහින් දින කොහොමද ගන්න ගිහින් දින එහෙනම් b සමානයිනේ කේවල x වෙන බලන්න හරි දැන් ඔබ බලන්න මේ මෙහෙම එකක් දැන් 8 සමානයි 2 3 බලන්න මේක නම් අපි කලින් කරපු එකක් අර මූල මූල කියලා මම කියන්නේ මේක එතකොට එහෙනම් අ 8 3න් එකේ බලය සමානයි 2කට මූල මූලයේ පිළිබඳ අර්ථය කියන්නේ උගන්න බිලා මූල තියෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කරපෙන්නේ මේ වගේ එකක් නේද දැන් අපි තව එකක් ගමු 25 සමානයි 5 2 නේ එහෙනම් 25 භාග බලය සමානයි මේ 5කට එහෙමනේ අපි අර මූලයේ කියන අර්ථය මතකද ඒක සාධාරණව මම කිව්වේ මෙහෙමයි a සමානයි b වල x නම් මේ b කියන එක සමානයි a වල 1 x වෙන බලය b සමානයි a වල 1 x වෙන බලය අන්නේ තීරණය දෙන්න දාන්න හරි දැන් මෙතන තියෙන්නේ b සමාන a වල x කියලා එහෙනම් මේකෙන් මම a උත්තර කරොත් a සමාන වෙන්න ඕනේ b වල 1 x වෙන බලය උදාහරණයක් මම ආයෙ බලක් ඕනම් කියන්නම් 32 සමානයි 2 5 බල 32 සමානයි 2 5 බල 32 සමානයි 2 5 බල එහෙනම් 2 සමාන වෙනව නේද 32 5 න් එකේ බලය හරි මූල කියන අර්ථය ඒ වගේ තමයි b සමාන a වල x නම් මේ a සමාන වෙනව නේද b වල 1 x හරි දැන් බලන්න මෙතන තියෙන්නේ සංඛ්‍යාවක් තියෙනවා ඒක b පාදයෙන් 1 x වෙන බලය. එහෙනම් මේක ලඝු රූපයෙන් දුවා. ලඝු b පාදයෙන් a සමාන වෙන්න එපා 1 x. බලවලින් තියෙන එක ලඝු අර්ථයට ගෙනිච්චාම එහෙනම් b b සමාන දැන් මේ මේ මොකද මේ a මේකෙන් අපි ලඝු රූපෙට ගියොත් ලඝු b පාදයෙන් මෙතන තියෙන පාදයෙන් මේ a වල ලඝු අර්ථයේ සමාන වෙන්න ඕන 1 x. ඒ කියන්නේ x සමාන වෙන්න ඕනේ මේක පරස්පරයි. ඔතනින් අරගෙන. x සමානයි 1/8 ලඟු b භාගයේ දෙක. x කියලා ගත්තේ මොකක්ද? මේක. එහෙමනම් ලඟු a පාදයෙන් b සමානයි 1/8
लागू बी पादे इति मेक सनान करना है ओबटा इतो विभागे दी पढ़े इधर मेक टिका लेजी के लार मंगा ते कर वड़ा मंगाली ना तुम देख रहे वड़ा विनाश कम या केला मेक प्रूफ का दागे अरे लोग तो मैं हाथ रहने चाहिए इधर पास्टन थी सिद्धांत है क्या ने ए लेवल पर थी ना अवसान सिद्धांत है मैंने में मैं कर अभी किना बादे मारु किरी में किना किया ना मैं कर किना बादे मारु किरी में किया उन्हें मैं चीरी इस रंग दागन ने बादे मारु किरी में लघु मम लियन लघु सी पादे बी वेदीम लघु सी पादे ने के नौ लिया ने बोलवा कारणाव पहली ये देख रहे हो नहीं कर रहे मैं करा भी कहने पादे वेनस क्रीम मत के अतर मतलब पादे वेनस क्रीम मत के नहीं पादे वेनस क्रीम पादे वेनस क्रीम पादे वेनस क्रीम कहने कोहे बात नहीं जैसी ये का कहीं का ऐसा लगता है ना मैं तो रे सी के नहीं कर अनिवार्य है ना दाना था आपके साथ के आवाज पेंड होने सी इकट्ठा असमान है इसको बताना लागू बोले पादे ले से गाने बै एक रिच्चावस्था ලඝුල පාදයේ තියෙන ඕනේ ධනතාත්‍රික සංඛ්‍යාවක් ඒ වගේම ඒක එකට අසමාන වෙනවා හරිනේ කාරණා පැහැදිලිද කියලා මම හිතනවා දැන් කොහොමද අපි මේක ඔප්පු කරන්නේ දැන් මේකෙදි තියෙන කොටින්ම මෙතන නැති පාදයක් මේ AB කියලා තියෙන්නේ නැති සංඛ්‍යාවක් පාදයට දාලා හදාගන්න එක එතකොට C පාදයෙන් මේ උඩ තියෙන එක මෙතන යට තියෙන සංඛ්‍යාව මෙතනනේ මේ මතක තියාගන්න මේක උඩ තියෙන එක මේක යට තියෙන එක දැන් කොහොමද මේක ඔප්පු කරන්නේ මේ තියෙන එක ඉතින් දැන් පටලන් හිතෙන්නේ නම් මේක දකුණු පැත්තෙන් ආව නම් හොඳයි කියලා මේ පැත්තෙන් ගිහිල්ලා මේක ඔප්පු කරන්නේ කට වඩා මොකද සංකීර්ණත්වයෙන් වැඩි මේ පැත්තනේ අපි මේ පැත්තෙන් බලමු වැඩි නේද අපි බලමුකෝ साधने हरि साधने लघु सी पादे बी समानाई किला पिगामु एक्स
යයි ගම හරි ඒ කියන්නේ මම මේක x කියලා ගත්තා එහෙනම් මට මේකෙන් එනවා එම නිසා මට කියව හැකි b සමානයි cx කියලා b සමානයි c වල x වෙන බලය ඒක මම කොහොමද ගත්තා ඒක කියලා ගන්න ඊළඟට ලඟු c පාදයෙන් මේ මෙහෙම ගිය හැකි නේද? ඒකට y කියලා ගන්න වෙන්න ඕනේ නැහැ. දැන් මෙතන ලඝු c පාදයෙන් a සමානයි කියලා මට ගත්තා එන්නේ 1 යට ලඝු a පාදයෙන් c. අර කලින් තියරේ කරනවා, හතරෙන් තියරේ කරනවා. ලඝු c පාදයෙන් a සමානයි 1 යට ලඝු a පාදයෙන් c කියලා ගත්තේ. තේරුණාද සාකේ? එතකොට මෙතන මම මේකෙන් ගත්තොත් මෙයා හරස් ගුණිතේ මෙහෙට දාලා මෙහාට ගත්තොත් මට එනවා නේද ලඝු a පාදයෙන් c සමානයි කියලා එක යට ලඝු c පාදයෙන් මේ කියලා අර කලින් අපේ හතරවෙනි සිද්ධාන්තය යනවා හරි लघु कभी बारो मैंने बात तो कहाँ देखी है बारो अभी आर एच एस लघु सी पाद बी के मट एक्स आगते लघु सी पाद लघु सी पाद सामान लघु ए पाद सी वेनवा वै के इतना लघु सी पाद वै के एक्स वाई इतकोट
लघु सीपादी y කියලා ගන්නවා එම නිසා a සමාන වෙනවා c වල y ට लघु ए पादे बी मेक समान मन करना मटेना बी समान केवल इसे उत्तरी A A වෙනකොට මම දාගන්නවා CY කියලා. එතන A දිනවා නෙමෙයි B වෙනකොට දාගත්තා CX කියලා නේ. A වෙනකොට දාගත්තා CY කියලා. මෙතන Z බලය දෙනවා උඩින්. දැන් වැඩි ඉවරයි. එහෙනම් මෙතනින් එනවා මට CX සමානයි කියලා CYZ. CX සමානයි CYZ. මේක බලයක බලයේ මූලධර්මයයි. इतना मैं देखे मैं पाद समान ना ये ना मित्र इंगे ना एक समान है वाई से दिगर है ना ये ये मनी जा मेकिंग ऑफ भी ना इसे समान है एक्स पे दी में वाई के इसे समान है एक्स पे दी में वाई के मुकाद इसे क्या लगा तेरे एक ही आने लागू ए पाद इंटर बी समान है x मुकाद x के लगा तेरे लघु c पादे ने b लघु c पादे ने b ने जी में लघु c पादे ने a तेरा बाहसो में मेरे वाले देखना दे निदास से कल्पना करना मैं करता x के लगा इन्हें b क्या ने मेहमान के लिए हम बिना करे इन्हें करता मैं करता y के लगा इन्हें a क्या ने मैं करी के लिए इन्हें मांग करता मैं z के लगा मुकर मांग देखता
මෙන්න මේක x බෙදීම y ට සමානයි කියලා පෙන්නන්නයි මට ඕනකම තියෙන්නේ. ඒකයි මම කියන්නේ බය නැතුව මේක රිසෙට් කියලා ගත්තේ. අර ගත්තා. ගත්තට පස්සේ දැන් b වෙනුවට මම ආදේශ කරනවා cx. ඊළඟ මෙතන තියෙන a වෙනුවට මම ආදේශ කරනවා cy. එතකොට මේක ඉසෙට් තියනවනේ මෙතන. මම මේ තුන්වෙනි එක ආදේශ කරනවා. එකෙනුයි දෙකෙනුයි තුන්වෙනි එක ආදේශ කරනවා. b වෙනුවට ආදේශ කරා cx. b වෙනුවට a වෙනුවට ආදේශ කරා cy. z දෙලින් තියනවා. එතකොට එනවා cx = cy z එනවා. ඒ කියන්නේ x = y z. එහෙනම් අවශ්‍ය ප්‍රතිඵලය සාධනය කරගන්නේ. හරි. ඊයර ඒ වගේ නිදහසේ හිතමින් ඒක කරන්න ඕනේ. ඔව් ඒ වගේ එකක් තමයි මම මෙතනත් අරන් තියෙන්නේ. ඔව්. එහෙම තමයි ගිහින් තියෙන්නේ. රයිට්. ඉවරයි එතකොට තියෙරි ටික ඔක්කොම. මේ මුළු පාඩමේම තියෙන සේරම සිද්ධාන්තය ඉවරයි ඈ. ඉවරයි තීරණ ටික ඔක්කොම ඔච්චරයි උගන්වන්න තියෙන්නේ සිලබස් එකේ සේරම ටික මම කරා මේකට අපි නිගමනයේ පාදේ වෙනස් කිරීම කියලා දැන් මගේ අර ටියුට් එකේ තියෙන මම ඉවර දින ටියුට් එකේ තියෙන ගණන් ටික අපි හදන්න පටන් ගමු ඉවර දින ටියුට් එකේ තියෙන ගණන් ටික අපි හදන්න පටන් ගමු සමහරවිට මේකේ මෙතන ඉන්න අර අලුතෙන් ආපු දුවට මොකද පුතේ මැසේජ් එක ආයේ වන්න මේ දරුවෙක් වන මැසේජ් එකක් එවනවා මොකද්ද ඒකේ වන්න පුතේ ආයේ බලන්න මයි දැනේ මැසේජ් එක එවනවට වඩා කමන්නේ කතා කරත් කමන්නේ මැසේජ් එක හරි එවන්නකෝ सर එතකොට අපිට වෙන පාදයකින් ගානක් දුන්නොත් ඒක 10 පාදයට හරව ගන්න ඕකෙන් පුළුවන්ද ඔව් ඩෙෆිනිට්ලි ඩෙෆිනිට්ලි පුළුවන් හරියටම හරි මම ඉලුප්පිටි අහන ප්‍රශ්නේ දැන් හොඳ හොඳ ප්‍රශ්නයක් කියලා අහන්නේ දැන් උදාහරණයක් ඇරෙන්න බලන්න අහන ප්‍රශ්නේ වැදගත් දැන් එයා අහන්නේ අපිට දුන්න කියන්නේ ලඝු දෙකේ පාදයෙන් හතර අපි ළඟ දෙකේ පාදයේ චක්‍ර පොතක් නැහැ අපි ළඟ දෙකේ පාදයේ චක්‍ර පොතක් නැහැ හිතන්න දැන් අපි අහනවා ලඟු දෙකේ පාදයෙන් හතර කියන එක හරි දෙකේ පාදයෙන් හතර දැන් අපේ ළඟ චක්‍ර පොතක් නැහැ අපි දන්නවා මේ තියරිය අපි මේක ලියනවා ඩක් ගාලා කොහොමද ලඟු 10 පාදයෙන් හතර දෙදීම ලඟු 10 පාදයෙන් දෙක එතකොට මේක
දන්නවා මේක දන්නවා මේ දෙක බෙදලා එන උත්තරේ තමයි අර කියලා අහුවා කියලා දැන් ක්ලියර් නේද වැඩේ තිදර හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක මේ දුර්මින ඇරුවේ මේ ඒ ප්‍රශ්නේ ඉතින් අපි දන්න ඇති පාදේ ගාන තියෙනවා නම් අපි දන්න 10 පාදේට හරව ගන්න එක්කෝ ඊ පාදේට හරවන්න පුළුවන් මොනවා බොහෝ විට අපිට මේක පුළුවන් ක්ලියර් ලඟු ඊ පාදයෙන් හත දෙදීම ලඟු ඊ පාදයෙන් දෙක එමලියට කාර්ය බහැලි නේද ඉතාලම හොඳයි අහපු ප්‍රශ්නේ දැන් මං හිතන්නේ අර අද අලුතෙන්ම සම්බන්ධ වෙච්ච දුවෙක් ඉන්නවා එයාට මං හිතන්නේ මේ ලව්ගණක ටියුට් එක ඔයාගේ මේකේ නැතුව ඇති මං ඒක දාන්නම් පස්සේ ඔයාට මේ අපි කරන් යන්නේ මේ දැන් මෙන්න මේ ටියුට් එකේ මෙන්න මේ ගරන්ටි එක අපි හදාගන්න යන්න දැන් මේකේ මෙන්න මේ ගාන ටික. ඒ කියන්නේ ඉස්ලාම පොඩි සරල ගැටලු ටිකක් අපි හදනවා. සරල ගැටලු ටිකක්. ඒ සරල ගැටලු මේකෙන් නම් තියෙනවා ගණන් හෙන තොගයක්. හරි මේ ඔක්කොම නම් හදන්නේ නැහැ ළමයි. ගොනු ගැටලු නැහැ. තේරුමක් නැහැ. මම මේ දාලා තියෙන ඔක්කොම එකතු කරලා දාලා තියෙන මේකෙන් ටිකක් අපි හදනවා. කවදාවත් මම මේක දිහා ඔක්කොම ටික හදන්න යන්නේ නැහැ. මේ මොකද ලඝු වෙලෙලා ඉන්න ඕනේ. අපි තව අපිට වැඩ තියෙනවා. ලබන සතියේ නම් මම පටන් ගන්නවා. තාම වැඩගත්ම පාඩමක්. BOS paper එකේ 19 වෙනි ගානේ ඒ කොටසට අයිති පාඩම වර්ගජ සිතේ හා වර්ගජ සමීකරණ කියන සෑහෙන කාලයක් ඇදලායි මාස එකමාරක් දෙකක් විතර කාලයක් ඇදලා යන පාඩම හොඳයි එහෙනම් මෙන්න මේ ගණන් ටික අපි හදමු බලන්න මම බෝඩ් එකේ දාන්නම් මොකද පොගලගේ මහසූ දක්වා මෙන්න මේ ගණන් ටික දෙවනි එකේ අගේ සොයන්න කියලා දිනවා ඒ කියන්නේ ඔගොල්ලෝ මේ දන්න තියරි ටිකයි අර වැදගත්ම වෙන එකක් ගැ අර එකේ ලඝු ගණකයේ බිඳුවයි කියන එකයි ඒ පාදයෙන් ඒ වල ලඝු ගණකයේ එකයි කියලා ඒතොර 10 පාදයෙන් 10 එකයි ඊ පාදයෙන් ඊ එකයි පහේ පාදයෙන් පහව එකයි තුනේ පාදයෙන් තුනේ ලඟව ගියාම එකයි ඒ පාදයෙන් මේ ගුවා එක දෙන්නේ නැහැ අන්නේ ප්‍රතිපල දෙක අර දරුණු මොදාලියකට ඒක මාරෙන් පොඩ් නෑ හරි එහෙනම් මෙන්න මේ වලින් අගේ වලින් කියලා කියන්නේ ලඟු තුනේ පාදයෙන් 81 මේව ඔය බන්දි කරලා ඇති කමන්නෑ ඔය පොඩක් කරමු දෙකේ පාදයෙන් 256 ඒ ගණකට තියෙන පාටිකල කරන්න තියෙන්නේ ලඝු 3 පාදයෙන් 3 මේක නම් ගලින් උත්තරේ ගන්න විතරයි තියෙන්නේ ඊළඟට 4 වෙනි එක ලඝු 3 පාදයෙන් 9 වෙනි එක පස්වෙනි එක ලඝු 7 පාදයෙන් 243 300 ලඝු 5 පාදයෙන් 125 බලන්න මේවට අගෙන වන්න බලන්න තුළු කරලා අර ඔබ ඉගෙන ගත්තේ සිද්ධාන්ත සියල්ල විශේෂයෙන් අර ඒ ලෙවල් වල සිද්ධාන්ත ඕනේ නැහැ නේද පාදේ වෙනස් වීම වගේ වෙන මේ අර ඕ ලෙවල් වල 3යි අර මම දරුවකම දාලා දුන්න ප්‍රතිඵලයි අම 10ට 5ක් තියලා නවත්තනවා
ගත්තොත් අතර ලඝු තුනේ පාදයට 1.9 ඉස්සෙල්ලාම මේක මේ අනන්න වෙනවා අර බෙදීමක ලඝු විදියට හිම් බෙදීම ඉන්න ආකාරයට කරන්න වෙනවා මේක නාමේ ගණා පළවෙනි කාර්යාවේ ඒක එතකොට එකේ ලම්බනගේ බින්නෝනේ දැන් මේ 9 හදා ගන්නවා 3 3 3 දෙකේ බලේ අන්නේ දැන් භාවිතා කරනවා තුන්වෙනි සිද්ධාන්තය දෙකේ නම් ඉස්සරහට ලඝු තුනේ පාදයට 3 ආ මේක සමානයි එකට ඒ කියන්නේ උත්තරේ ඍණ 2 අර ඒ විදිහට ක්‍රමානුකූලව එහෙම එහෙම ගහලා දෙලා නැතුව මේ පිළිතුරු ලබා ගන්න ඕනේ මේ හරි විදිහට ගිහිල්ලා හරි විදිහට ගිහිල්ලා එතන ඒ කියන්නේ සිද්ධාන්ත ඔස්සේ සිත මෙහෙවමි ඒ කටයුතු මේ කරගෙන ඉස්සරහට යන්න ඕනේ නිකන් ආවට ගියාට නෙමෙයි उत्तर තුන කියන එක ඉස්සරහට ආවම 7 7 එනවනේ 7 තුනේ බලයද 343 අතර කර 49 යෝ 343 කියන්නේ 7 තුනේ බලය පැහැදිලි නේද ඒක सिद्धांत මයි ලඝු පරිපාදේ මහා මේක සමානයි එකට ඒ කියන්නේ ඍණ තුන හරි නේද
මේ දෙක හදන්න මේ නියුට් එක දැන් අර මගේ ගෲප් එකට පස්සේ සම්බන්ධ වෙච්ච දරුවෝ මට එක දරුවෙක් කියන නමක් මතකයි මෙතන අර නේදුව මිනන්දි නේද මිනස් අන්න යාට මම මේ වන්නම් ටියුට් එක තව එහෙම දැන් මම ඒක දැම්මට පස්සේ සම්බන්ධියට සම්බන්ධ වෙච්ච අය ඉන්නවා හම්බෙන්නේ නැහැ හරි හම්බෙන්නේ නැහැ ඒක මට මට පොඩ්ඩක් කියන්න අමතක වුණා මේ දැන් මේකේ මේ හත්සනිය විවස්තෝ लघु हतेन के बाद सामान्य अभी इतर हुरुपुरु एक अग्नि में तुंसी आदिस्तुन इतकोट है मैं उन्होंने दें मित्रा तीना पुरी कथन दरे कभी दें अभी सलाम एक हाथे तुम्हे बले किला सॉरी अब हाथे तुम्हे बले किला हादर क्या डा हादर हाथे तुम्हे बले अरे एक ऐसा इस तरह लघु सॉरी तुम्हारी लागू एक ये आठ हाथे हाथे ही बात ओके नॉन दें मित्रा दें केस का मुकुट में एक रख करना एक दें मित्रा में ये मत करना दो इन्हों मिंतन दाम अभी मेकटार पाद विनस्किरी अरे हतरणी सिद्धांत हतरणी सिद्धांत ए पादे बी समान एक बी पादे अन्नी मिंतन मे पादे भाग संख्या हसुरा मेक दू हते पादे हते मकान අර අන්තරේ එම්බෙදී වෙන ආකාරයෙන් ලඝු හතේ පාදයෙන් එක අඩු කිරීම ලඝු හතේ පාදයෙන් හත මේක බිඳුවයි මේක සමානයි බිඳුව මේක සමානයි එකට එහෙනම් යට ඉන්නේ ඍණේ එකද බිඳුව ඍණේ එකනේ ඉන්නේ එක ඍණේ එකයි බෙදුනහම ඍණ අපි ඕනෑම මෙහෙම කරන්න තිබුණා නේද මේ විදිහට යන්නේ නැතුව මෙතනදීම පාදේ මාරු කරන්න තිබුණා නේ නෑ එතකොට 343 පාදේ කියනවා ආයෙ වාරක් කර වෙනවා මම දැන් මේක තමයි සුදුසු විදිහනේ මෙතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ දැන් මෙතන අර පාදේ මාරු කිරීම කියන්නේ පාදේ මාරු කිරීම කියන්නේ වෙනස් කිරීම නෙමෙයි මාරු කිරීම කියන්නේ කියන්නේ දැන් පේනවද ඉගෙන ගන්න સિદ્ધාන්ත ඒ විදිහට අපිට හසුරුවගෙන යාමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ඒ කුසලතාවය ඔබ ඇති කර ගන්න ඕනේ. ඒක තමයි ඉතින් මැත්ස් ඉගෙන ගන්නවා කියන්නේ ඔන්නෙම කොහොම මොලයක් හදාගන්න එක. එහෙම නැතුව මේ මොනවායි ගානක් දුන්නාම ඒක මෙහෙමයි හදන්නේ අරක මෙහෙමයි හදන්නේ කියන ගුණහරුපත් ඒ ෆිල්ටර් කරලා නම් මැත්ස් මේ වෙන්න බෑ ඉතින් ලංකාවට අද මේ වෙලා තියෙනෙත් ඕකයි. හිතන්න පුළුවන් මිනිස්සු ටික හදන එකෙත් හිතන්න පුළුවන් ඒ උන් හැදෙන්නේ. ඉතින් අනිත් ඒවා ගැන කවර කතාවද කියන්නේ හිතන්න පුළුවන් මිනිස්සු හදන එකෙත් හදන්නේ හිතන්න පුළුවන් එමු නෙමෙයි නං වැඩේ එතනින්ම ආවරයි හොඳයි එහෙනම් දරුවෝ මෙන්න මේ ගණන් ටික කරන්න ඕකේ තව ඉතුරු ටිකක් තියෙනවා මේ දෙක කියන එක තුන්වෙනි අභ්‍යාසය එහෙම් පිටින් කරන්න ඔය හතරවෙනි අභ්‍යාසයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔය ලඝු වල පාදයේ මොකද්ද කියලා සඳහනක් නැහැ සමහර ඒවා
ඒ පාදයේ සඳහනක් නැති. ඒ කියන්නේ හතරවෙනි ප්‍රශ්නය ගැන මම මේ කියන්නේ මෙන්න මේක මේ. මෙතන මා ඇඟිල්ල දේවා තියෙන මේ. මේ හතර කියලා මේ තියෙන ප්‍රශ්නේ තියෙනවා. අන්න ඒක. ඒකේ ඔය පාදයේ සඳහන් නැති තියෙනවා රෝම ලක්ෂණ 1 2 3 4 5 කියන ගණන් පහේම. ඒක පාදයේ සිම්පල් A වෙන්න ඕනේ ඒ ඒ ගණන් ටිකේ. හතරවෙනි ප්‍රධාන ගානේ ඔය තියෙන. හතරවෙනි ප්‍රධාන ගානේ පාදයේ සිම්පල් A වෙන්න ඕනේ මුල් ගණන් පහේම. අනිත් ඒවා යන ලියලා තියෙනවා. එතන හතරක් හදන්න. පහක් හදන්න. හරි? පහේ A කොටස තියෙනවා. පහේ B කොටස. අන්න එතෙන්ට යනකම් යන්න. පහේ B කොටස එහා පැත්තේ තියෙන මේ ගණන් සෙට් එකම තියලා පේනවා මේ. අන්න එතෙන්ට යනකම් යන්න. බොහෝ විට මට ලබන සෙන්සුරාදත් ඇත්තරම මේ වැඩේට ගණ්ඩ වෙයි. ගණ්ඩ වෙයි. එතකොට ලඝු ඉවරයි. ලඝු ඉවරෙච්ච ගමන් අපි යනවා අපේ දීර්ඝ අධ්‍යයනය. එහෙනම් දැන් වෙලාව අපි කියමුකෝ 10යි කියලා 10 20ට හම්බෙමු 10 20ට හම්බෙලා අපි අර ඒකතල සෝරි අංශුව මත බලපාඩමේ මේ ගැටලු මේ තවත් සාකච්ඡා කරනවා හරි නේද එහෙනම්